විහිුව මේ විහිලුව කියන කොච්චර භයාවනක විදියට යනවාද කියනවනම් එක්තරා ස්වාමීන් වහන්සේ නවක් අසන ප වෙලා ඒ ස්වාමීන් වහන්සේගේ මේ භගන්දරා රෝගයක් කවල්ලා. ඊර්වාස මේකට ආකාස වෙච්ජි කියලා වෛද්‍යවරේ බෙහෙත් කලා එතකොට ඒ පිටිපස්ස පලල්ලා තමයි බෙහෙත් දාන්නේ. එදා ඒ බෙහෙත් දාන තැනින් බුදුරජාණහන්ස වැඩිය. අර වෙදා බෙහෙද්දාන්ට ලැහැත්ති කල්ලම තිබ්බි. දස වෙදා එකාරම් බුදුරජාන්සිේ දැකල්ලා කිවවා ආ භහ විදු හන්ස වින්න වඩින්න මේ බලන්න තල ගොයක් වගේ කටයක්. මේ මෙගේ පස්සවෙැත්ත බලන්න එන්න. කාත්්‍යකද මේ කියන්නේ. ලොවතුරා සම්මා සම්බුදු කෙනෙක් එක්ක. ජීවිත කීයක් ආත්ම භාව කීයක් විපාග දෙයි දේ වචනයට. බදු කියෙනෙකුට අඩ ගෙහ්වා තවක්කෙනකි පස්ස පෙත්තක් බලාන්න. භාග්‍යතුන් වන්සේ වදාලා සංගය රැස් කලායිද. රාකාසවිච්ජී ඒ කතාව කිවවේ කුමන වූ රෝගයකට පෙතිකරමන් කර ඉද්දින්දකෙවා. ඊට පස්සේ අහ මේ අසවල් මේ සැත්කම කරද්දිකෝ. පේගුවත් මහනෙනේ එවැනිවූ කරමයක් ඔහු රැස් කලාන එවැනි වූ රෝගවලට බෙහෙත් කළ යුතුවිදදි කෙළෙහෝ එදා හින්දලා මේ ශාසනේ මගපල්ලා බින් බිහිවෙන ශාසනය තුළම භගන්දරවට සැත්කන් කරල නෑ සංගයා අර විහිල්වමොල් කරගෙන අපි කාට අරි හිනාාවනොත් විහිලු කළොත් ඔච්චංකලොත් එන්නවා එක තමන්ට අපි පිරිසාතර ඉදදි එකඒක් කෙනනගේ උස්පහත්කන් වෙනස්කන් තියනවා. සමහරගේ ගොඩා දුරල්ලතා තියෙනවා. ඉරිසියාව ප්‍රගට වෙනවා. ඉලන් ලාමකම් ප්‍රකට වෙනවා. සමහරයිගේ මේ නොයෙෙන් නොෙක් දේවල් ප්‍රකට වෙනවා. ප්‍රකට වෙනකට අනිත්තායි ඒක කොළොප්පමට ගන්නවා. ඒකට සමච්චාල් කරනවා. තමන්ඩෙනවා මේ පැතිවල කොහොම දන්න ඉස්සර අපි ගංවල ඉදලා කවර කෙන ට ොත්. කවට කමට බන්ධ උන්ගෙන ඒයාාව අල්ලගෙන මළගෙදරක්ව නොත් මඟුල් ගෙදරක් වුණොත් කඩපිලට ගියොත්. අර කවටයා අල්ලගෙන දෙැක්කද ඒකන්නේ උදාරණයක් තිනෙ කවටයා දැකලා ද නිවටයා දැකලද එුවත් මේ ඔල්ලුව පානවා කියනව මගේ රැවුල පීරපන් කියල. සමහර කෙනින් කියන කියන වැඩේ කරනවා එකකට මොලේ කල්පනවනේ ගංවල තියෙනවා එක මෝඩේක් නං කියවුණෙ කියන වැඩේ කරනවානවා ඒ කල්ලාවාම වැඩගන්නවා. හරගෙක්ගෙන්වාගේ වැඩගන්නවා. කරමේ තමන් දෙෙනවා තමන්ඩත් එෙනවා. තමන්දත් එෙනවා. ලේසිනැපියෙන් වත්න්නේ. පැරණි කරුමේ පේනවා අලුතෙන් කරන කරමේ පේනෑ. එක නවකරුම එක අනාගතයේට යනවා. යම් දවසක. හයිෙන් අකුසල් රැස්වෙනය එක නැතිවෙනවාද. වචනයෙන් අකුසල් රැස්වෙනක නැතිවෙනවාද. මනසින් අකුසල් රැස්වෙන නැතිවෙනවාද. ඒ අමාමහ නිවන ඉස්පරස කන්නවා දෙදාට තමයි මේ සකල්ල කරමයෝ සිින්ඳින්නේ.